ඔගොල හැමෝම වෙනද වගේම අදත් ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ චැනල් එකට. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න හදන්නේ අපි කොහොමද ඉන්ඩෝ ප්ලාන්ට්ස් ලස්සනට නිර්මාණය කරන්නේ සහ ඒ වගේම කොහොමද අපි අමතර ආදායමක් එකතු කරගන්නේ කියලා. මෙන්න මේ විදිහට අපිට පුළුවන් ඉන්ඩෝ ප්ලාන්ට්ස් ලස්සනට නිර්මාණය කරලා අමතර ආදායමක් එකතු කරගන්න. මෙන්න මේ විදිහ එක පැලයක් මම රුපියල් 350ක වගේ මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලාම බලමු. මේ වගේම ඔයගොල්ලන්ට මතක් කරනවා ඔයගොල්ලෝ තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා. ඉතින් අපි මුලින්ම කරන්න ඕන අපේ මේ ඉන්ඩෝ ප්ලාන්ට් එක හදාගන්න බඳුනක් තෝරගන්න එක. අපි මේ තෝරගන්න බඳුන ප්ලාස්ටික්, මැටි හෝ සිමෙන්ති වෙන්න පුළුවන්. මේකේ වතුර බැහැලා යන අනිවාර්යයෙන්ම සිදුරු තියෙන්න ඕනේ. ඒ වගේම බඳුන තෝරගන්නකොට ඔයගොල්ලෝ බලන්න ඕන අපේ ගේ ඇතුලේ මේ බඳුන තිබ්බම අපේ ගෙදරට ලස්සනක් එන විදිහේ බඳුනක් තෝරගෙන නිකන් නෝමල් බඳුනක් මේකට ගැලපෙන්නේ නැහැ. ඊට පස්සේ අපි කරන්නේ ඒකෙතන ජලවහන සිදුරු ටික වැහෙන්නේ මේ විදිහට ටිකක් ලොකු බොරළු තට්ටුවක් දානවා. මේකට මැටල් ගල්ුණත් පාවිච්චි කරන්න පුළුවන්. අපි මෙයාව දාන්නේ අපේ අර ජලවහන සිදුරු වල අපි දාන වගා මාධ්‍ය හිර වෙන එක වළක්ව ගන්න. එතකොට අපි දාන වතුර වල වැඩි ටික මේකේ පහසුවෙන්ම බැහැලා යනවා. ඒ වගේම තමයි මේ බොරළු තට්ටුව දැම්මට පස්සේ අපිට පුළුවන් නම් ඒකට උඩින් net කෑල්ලක් දාගන්න එක ගොඩක් හොඳයි. මම අද ඒක නම් කළේ නැහැ. ඊට පස්සේ පෝච්චි 3/2 වගේ ප්‍රමාණයක් අපි හදාගත්ත වගා මාධ්‍ය පුරවල පැලේ හිටව ගන්න තමයි තියෙන්නේ. මෙතෙන්ටත් මම වගා මාධ්‍ය හදන කොටස එකතු කරන්නේ නැහැ. මගේ channel එකේ කලින් videos වල ඉන්ඩෝ ප්ලාන්ට්ස් වලට හදන වගා මාධ්‍ය ගැන ඕනතරම් videos තියෙනවා. ඔගොල්ලන්ට ගිහිල්ලා ඒක බලන්න පුළුවන්. ඒ නිසා ඒක මම මෙතෙන්ට එකතු කළේ නැහැ. video එක දික් වෙන හින්දා. අපි අර ගත පැලේ මුල් වලට හානියක් නොවෙන්න පහසෙන් ගලවලා අරගෙන පෝච්චිය අපිට ඕන විදිහට හිටව ගන්න ඕන. ඔයාලට හිතෙනවා නම් මේ පැලේ පෝච්චිය අයින හිටෙව්වොත් ලස්සනයි කියලා, මේ විදිහට මැද්ද හිටෙව්වොත් හොඳයි කියලා හිතනවා නම් මේ විදිහට තමන්ට අවශ්‍ය විදිහට තමන්ගේ ක්‍රියේටිවිටි එක පාවිච්චි කරලා නිර්මාණශීලීත්වය අනුව මේ පැලේ හිටව ගන්න පුළුවන් පෝච්චිය ඕනම තැනක. ඒ වගේම එක පැලයක් මදි කියලා හිතෙනවා නම් පැල දෙක තුනක් වුණත් අපිට පාවිච්චි කරන්න පුළුවන් මේක නිර්මාණය කරගන්නේ. වගේම පෝච්චියේ කට මට්ටමටම වගා මාධ්‍ය පුරවන්න එපා. අඟල් භාගයක් හෝ අඟලක් ඉඩ තියන්න අපි මේකට උඩින් ලස්සන ගල් තට්ටුවක් දාන නිසා ඒක තියන්න ඕනේ. ඒ වගේම තමයි තව ඒ ඉඩේ වැදගත්කම තමයි අපි මෙයාට වතුර දාද්දි මෙයාගේ වගා මාධ්‍ය අපේ තියෙන තැන හැම තැනම විසිරලා යනවනේ. ඊට අමතරව පොහොර එකතු කරද්දුනත් ඒ වගා මාධ්‍ය කටමට්ටමට පෙරලා තිබුණොත් කරදරයක් වෙන්න පුළුවන් හැමතැනම හැලෙන නිසා. අන්න ඒක නිසා තමයි අපි පෝච්චියේ කටමට්ටම ඉඳන් යම්කිසි ප්‍රමාණයක් ඉතුරු කරන්නේ. අඟලක් තිබ්බොත් වඩාත් හොඳයි. ඊට පස්සේ පාස්ටික සමතලා කරලා පැලේ හිටව ගත්තට පස්සේ අපි කරන්නේ අතින් වතුර දදා මේ පෝච්චියේ ධාර රැඳිච්ච පස් සහ පෝච්චියේ පිටපැත්තේ රැඳිලා තියෙන වගා මාධ්‍ය කොටස් හොදලා අයින් කරලා දානවා. එතකොට වතුර දාද්දි මොකද වෙන්නේ? අර ධාර තියෙන පස්ටික හේදිලා අපහු පෝච්චිය ඇතුළටම වැටෙනවා. අන්න ඒ ප්‍රියවර තමයි මේ වෙලාවේ මම සිද්ධ කරන්නේ. මේ විදිහට ඒ මඩ ටික සේරම හොදගත්තට පස්සේ අපිට පුළුවන් කැමති පාටකින් ගල් පාවිච්චි කරන්න. සුදු පාට ගල් නම් මං හිතනවා ගොඩක් ලස්සනයි කියලා. ඊට අමතරව මේ කොළවල තියෙන දූවිලිත් අනිවාර්යයෙන්ම පිහින්න ඕන මේ පැලේ වටිනාකම තවත් වැඩි කරගන්න නම්. ඊට පස්සේ අපිට පුළුවන් අපි තෝරගත්ත ගල් වර්ගයක් මේ විදිහට පෝච්චියේ ඇතිරීම සිද්ධ කරන්න. මේකට සුදු පාට ගල් ඊළඟට සහ ක්‍රීම් පාට ගල් జాතියක් තියෙනවා. ඒක පාට జాති ඕනම జాතියක් පාවිච්චි කරලා මේ පැලේ නිමාව ලස්සන කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට හදාගත්ත නිර්මාණ කිහිපයක් මෙතන මම ඔයගොල්ලන්ට පෙන්නනවා. මේක අපිට අපේ සාලේ ටීපෝ එක උඩ ඊළඟට කුස්සියේ පෑන්ටි ටොප් එක උඩ බාත්รูම් එක ඇතුළේ හැමතැනම තියන්න පුළුවන්. හැබැයි මෙයාට වතුර දාන්න අමතක කරන්නත් එපා. සතියේට එක දවසක්වත් මේ වගේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් වලට අපි සූර්යාලෝකය ලබා දෙන්න ඕනේ. වගේ මේක පුංචි බිස්නස් එකක් විදිහට ඔයගොල්ලන්ට කරන්නත් පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ දවසක්.